කණ්ඩ මෙන්ම රුවද ඔබේ හදෙහි ආදරණීය සටහනක් තබා ඇති බව නොවනුමානය. විටක ප්‍රේක්ෂක ආදරය නොවඩුව ලබන නිවේදකයෙකු ලෙසින්ද ඔබේ ගෞරවයට පාත්‍ර වූ ඔහු මේරියස් කණ්ඩායමේ නායක නලින් පෙරේරා. පිය සෙනෙහස මට මුලින්ම දැනුනේ මගේ තාත්තගෙන්. තාත්තගෙන් ලැබුණු ආදරයේ සෙනෙහස රැකවරණේ ආරක්ෂාව මට දැනෙන්න ගන්නේ මම තාත්ත කෙනෙක් වුණාම. සුඳුරු කතාවට ඔහු මුල පිරුවේ එපරිද්දෙන්. පියෙකු ලෙසින් හිස ඔටුනු පැලඳුවේ මීට අවුරුදු කිහිපයකට කලින්ද? හරියටම අවුරුදු 24කට කලින්. දැන් මගේ දුවට අවුරුදු 24. අපි විවාහ වුණේ 1994 වසරේ දෙසැම්බර් මාසේ. දුව 1995 දී ලැබුණා. දුවෙක් පළමුවරට ලැබීම ඔබ බලාපොරොත්තු වූ දෙයක්ද? අම්මෝ ඔව්, අපි දෙන්නගෙම ලොකු ආසාවක් තිබුණේ පළමුවරට දුවෙක් අපිට ලැබෙනවා නම් හොඳයි කියලා. ආසාවේ විදිහටම ඉෂ්ට වුණා. මතකයේ තියෙනවාද බිරිඳ දරුවෙක් ලැබෙන්න යනවා කියන පණිවිඩය මුලින්ම ඔබට කියපු වෙලාවේ හිතට දැනුණු දේ? ඔව්, මට ඒ සුන්දර මතකයේ අද ඊයේ වගේ මතකයි. ඒ මිහිරි වදන් කනට ඇහුණාම මට මහ ලොකු වචනින් විස්තර කරගන්න බැරි සතුටක් දැනුණා. ඒ වගේම දෙයියනේ මට දරුවෙක් මම තාත්ත කෙනෙක් වෙන්න යනවා කියන හිතට දැනෙච්ච හැඟීම ඊට පස්සේ හිතුණා දැන් යම් කිසි තලයකට ආපු ස්ථීර කෙනෙක් නේද කියලා. මේ හැම දෙයක් එක්කම හිතට දැනුණ මට ලොකු වගකීමක් බාර ගන්න වෙනවා කියලා. මේ සියලු හැඟීම් එක්ක මම දින ගන්නේ දරුවා ලැබෙන දවස වෙනකල්. කුසේ හිටියේදී බිරියගේ කුසට අත තබනකොට කුසේ ඉඳන් චූටි දුව චලනය දක්වා ප්‍රතිචාර එක්ක මං අප්‍රමාණ සතුටක් වින්දා. 8 මාසේ අපේ කුසේ ඉන්නේ දුවෙක් කියලා දැනගත්තේ එදානම් මං පුදුමාකාර සතුටකින් හිටියේ. ඊට පස්සේ මාසෙන් මාසෙ ලං වෙලා දරු ප්‍රසීතියට දරුවා සූදානම් වෙනකොට මට ඇය අපහසුයෙන් ගත කරන කාලය බලන් ඉන්න බැරි තරම් අපහසු වුණා. හරිම සංවේදී වුණා. මම ඇය ළඟින්ම හිටියා. මට ඇගේ වේදනාව බාර ගන්න පුළුවන් නම් එදා මං ඒක කරනවා. ඇත්තටම ලේබර් රූම් එකට ඇරලවන්නේ ඒ බිත්ති හතරට එහා පැත්තේ ඉඳන් ආන් හිටිය දරුවගේ හඬ ශබ්දය. මිනිස්සු හඳට යන රොකට් හදා ගන්න උත්සාහයේ දෙවෙනි වෙන්නේ නැහැ. අම්මා කෙනෙක් දස මාසයක් කුසේ දරන් අංග සම්පූර්ණ මිනිස් පැටියෙක් ලෝකෙට දායාද කරන දරන උත්සාහය. ඇත්තටම මට මේ වේදනාව සතුටත් එක්ක කළ සිදුවීම් මාලාවත් එක්ක අප්‍රමාණ ගෞරවයක් බිරිඳ කෙරෙහි ඇති වුණා. දුව අතට ගත්තාම මට දැනුනේ ඒ මගේ හුස්ම කියලා මට දැනුණා. ඒ එක මට දැනුණා මම ඔටුනු පැලඳු රජෙක් වගේ මහා ආඩම්බරකාර ආදරණීය හැඟුම් කැටිවුණු මහා ගාම්භීර බවක්. ඊට පස්සේ ඉතින් දුව නාවන එක, එයාගේ නැපි හෝදන ඒවා, ඒව බොහෝ කෙරුණේ මගේ අතිනේ. දවස්වල සංගීත ප්‍රසංග වලට සහභාගී වෙලා ගෙදර එනකොට 5:30. ඒත් උදේට කවදාවත් නිදා ගන්න ලැබුණේ නැහැ. දුවගේ වැඩ කරලා එයාව පපුවට තුල්ලු කරගෙන ආදරය කරනව හැරෙන්න මට වෙන වැඩක් තිබුණෙම නැහැ. ওই විදිහට ටික ටික ලොකු වෙනකොට දුව මා තුරුලෙම ආදරය හොයන්න ගත්තා. දුවට අවුරුදු 5ක් වෙනකොට අපි තව තරුවෙක් පවුලට සිටිය යුතුයි කියන අදහසට ආවේ. එතකන් ඉදින් අපි දෙන්නගෙම හුස්ම ටික වුණේ දුව. දෙවෙනිවර පුතෙක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණාද? ඔව්, දුවෙක් හිටපු නිසා දෙවෙනි දරුව පුතෙක් වුණොත් හොඳයි කියලා හිතුවා. නමුත් කවදාවත් පුතෙක් ඉන්න ඕනේ පරම්පරාවක් ගෙනියන්න කියන හැඟීමක් නම් කවදාවත් තිබුණේ නැහැ. පුතා ඉපදිලා එයා බලන්න ආපු කට්ටිය ආනලින් දැන් පරම්පරාව ගෙනියන්න කෙනෙක් ඉන්නවා කියලා කියනකොටයි මට ඒ අදහස ආවේ. පුතා ඉපදෙන්නේ ඉන්නකොට ලංකාවේ නිල්මිනීව බිරිඳව බලපු ඩොක්ටර් නලින් ඔයාට මේ පාර දුවෙක් කියලා කියනකොට එතකොට කුසට මාස 5ක් විතර ඇති. එදානම් මට ටිකක් විතර හිතට දුකක් දැනුණා. ඒත් මං හිත හදාගත්ත කවුරුනත් මේ මගේ දරුවෙක්නේ කියලා. ඊට මාස 2කට පස්සේ ඉතාලියේ ලන්ඩන් වලත් පැවැත්වෙන ප්‍රසංගයකට මං බිරිඳව එක්කගෙන ගියේ. අපට උමනාවක් තිබුණ දෙවෙනි දරුවා පිටරටක ඉපදෙනවා බලන්න. අපි ඉතාලියට යනකොට බිරිඳගේ කුසට මාස 7 විතර. එහිදී කොන්දේ අමාරුවක් හැදිලා ඉතාලිවල රජයේ රෝහලකට ගෙන ගියාම එතනදී අයව ස්කෑන් කරලා පරීක්ෂණයකට ලක් කරා. එහිදී වෛද්‍යවරයා කිව්වා ඔබට පුතෙක් ලැබෙන්නේ ඉන්නවා කියලා. අහවල් දවස්වල ප්‍රසූතිය සිදු වෙයි කියලා. මං ඒ වෙලාවේ ඩොක්ටර්ට කිව්වා නෑ ඩොක්ටර් වෙන්න බෑ. අපි ස්කෑන් කළාම කිව්වේ දුවෙක් ඉන්නවා කියලානේ. ඊට පස්සේ ඩොක්ටර් නැවතත් බිරිඳව ස්කෑන් කරව පුතෙක් කුසේ ඉන්න බව මට පෙන්නුවා. ඒ මොහොතේ හිතට දැනෙන සතුට මට ස්කෑන් කාමරය තුලම කෑ ගැහුණා. අත් දෙක එකතු කරලා මම දෙවියන් වහන්සේට ස්තුති කරලා බිරිඳගේ නල්ල සිප ගත්තා. කොහොම හරි පුතා ඉපදුනේ ලන්ඩන් වලදී. ස්වභාවික ප්‍රසූතිය. ප්‍රසූතිය ආරම්භයේ ඉඳලා අවසානයේ වෙනකල් මං S2 ඇරන් බලන් හිටියා. අද මොකද හිතෙන්නේ දරුව දකින්නකොට? අද අපි 4 ඉන්නේ හොඳම යාළුවෝ වගේ. හරීම විනෝදකාමී. අපි අතර රහස් නැහැ. ඕනම දෙයක් පවුලේ ඇතුලේ කතා කරගන්න පුළුවන්. අද ඔබට ජීවිතය දැනෙන්නේ කොහොමද? මම කිතුණු භක්තිකයෙක්.
මං හිතන විදිහට සතුට වගේම දුක එන්නේ තියම්මම් දෙ කියා දෙන්න. දුකක් කලකිරීමක් දැනුණාම අපිට හිතෙනවා ඇයි දෙයියනේ අපිටම මේ දේවල් වෙන්නේ කියලා. ඒත් ප්‍රශ්න කියන දේවල් ඇවිත් ගියාට පස්සේ ජීවිතේට ලැබෙන පන්නරේ මහ හයිය. ඒ නිසා මම දුකක් දැනු වෙලාවට සතුටක් දැනු වෙලාවට දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අපි අපේ ජීවිතයට ඉවසීම කියන දේ එකතු කරගන්න පුළුවන් නම් අපි කවදාහරි ප්‍රශ්න හමුයි ජය ගන්නවා. පෞල් ජීවිතයක් තුළ තිබිය යුතු ගුණාංගේ තමයි ඉවසීම. අමාරුවෙන් හරි ඉවසන් ඉන්න පුළුවන් නම් ඊට පස්සේ උදා වෙන මොහොතේදී අපි ඉවසීමෙන් ජයග්‍රහණය කරනවා. මුළු ලොවක් ඔබට ඔබේ කටහඬට ආදරය කරනවා ඇති. ඔබේ ආදරේ, මම ආදරේ මගේ දරු දෙදෙනා නිසා ශක්තිමත්ව තියෙන මගේ සුන්දර පවුලට. කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝකයේ ලොකුම සතුට සල්ලි ගොඩක් හම්බ කළාම ලැබෙනවා කියලා. තම සමහරු හිතනවා වටිනා සුපුබ්බෝගී වාහනයක් ගත දාට සතුටුයි කියලා. තවත් සමහරු හිතනවා ඇති තට්ටු පිට තට්ටු ගෙවල් හැදුවාම එදාට මම සතුටු වෙනවා කියලා. ඇත්තටම මිනිහෙකුගේ සතුට තියෙන්නේ ඔය කොතනවත් නොවේ හදවතේ. 100,000ක් මං අවංකව ජීවත් වෙන්න පවුලට සාධාරණ ඉෂ්ට කරන ස්වාමී, දරුවාට විශ්වාසවන්තව ජීවත් වෙන පියෙකු විදිහට පවුලෙන් ආදරයක් දිනා ගන්න පුළුවන් නම් එයා තමයි මේ ලෝකයේ ඉන්න ලොකුම පෝසතා. අද මම එවැනි පියෙකු ස්වාමියෙකු ලෙස ජීවත් වෙනවා කියා උපරිම සතුටක ඉන්නේ. ඇත්තටම ලොවක් මට ආදරය කරත් මම ආදරේ මගේ දරු දෙදෙනාටයි බිරිඳටයි. Yeah, I'm moving on.